දැන් ආයත් මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවට නව සංසෝධනයක් ගැනී නම්. ඔබට මතකැති මේ ද සම ස හැත්ත ඇටේ ආණඩු ක්‍රම වස්ථාවට පජාතන්ත්‍රවාදය සඳහව් ගෙනාපු එක්කම සංසෝධනය පළමු සංසෝධනය දාහත්්‍යනි සංසෝධන. ඒ ජනතාව මුක්ති පෙරමුණ පරිවාස පාලනයකට ලක් කරලා චන්ද්‍රිකාගේ ආණ්ඩුව මේ රටේ ජනතාවට දිනා දුනු ජයග්‍රහණය. එදා පාර්ිමින්න්තු නියෝජය කරපු එක් මන්ත්‍රිවරය කර සියලු දෙ දහත්වනි සංසෝදනය සම්මත කර කිැරීම සඳහා සහදදුන්න. නමුත් ඒ දහත අහෝසිර මහින් දරාජක්ෂේ තමන්ට පාර්ලිමින්න්ති තුනින් දෙකේ බල ලබාගත්තාට පසුව දහයේදී. දාාහතයෙන් තිබුණු පජාතන්ත්‍රවාදය අයිතිවාසිකම් අහෝසි කරලා නැවත දහටවෙනි සංසෝධනය ගෙනාව. නැවත දෙදශ පහලවේ මැතිවරණෙන් පසුව දහට වනි සංෝදන ඉ වත් කරලා. නැවතත් පජාතන්ත්‍රවාදය සක්තිමත් වෙන දහනමනි සංසෝධනය ගෙනාව. නැවත දහනමනි සංසෝධනය අහෝසි කරලා විශවනි සංසෝධනය ගෙනාව. දාහත ගෙනාව ඒ අහෝසි කරන්න දාහට ගෙනාව ඒ අහෝසි කරන්න දහනමේ ගෙනාව ඒක අහෝසි කරන්න විස්සරනාව. හැබැයි මේ පාහලිමේන්තුී මේ හතරට මත උස්සපු ඉන්න. පජාත්‍රවාදීවන් සක්තිමත් කිරීම සජෝජනවට අ උස්සනව. ය හකිරම ජන අතර. මහිතන සාමාන්‍ය ගමේ මරනාාධාර සමිතිකවත් මේ විදියට අත උත්සන අනුමත කරන සාමාජික නැහේ. හැබැයි මේ පාර්ලිමේන්තුී විශාල මන්ත්‍රීවර සංඛ්‍යාවක් ඉන්නවා. මේ සංසෝධන හතරටම අත උත්සපු ඒ වගේම එල්ලමෙන සිකුරාද බලාගන්න පුළුවන් පස්සනි සංසෝධන අ උසන බලාගෙනින්. ඔය විසි දෙවිනි සංසෝධනය. එනම අරු පුතුම් පාර්ලිමිේතුව. දහට අතුත්සන ඒ අහුස කරන්න දහට අතුසනු ඒ අහුසි කරන්න දහන මෙට අතුසනු ඒ අහුසි කරන්න විශසට අතුසනු ඒ අහුසි කරන්න විසි දෙකට අතුසන්න බලාගෙනින්. එනිසාහරි පැහැදිලි මෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු. රටේ පජාතන්ත්‍රවාදය ගෙන හු පජාත්‍රවාදී ිවන් සක්තිමත්කිරීම ගැ හ. නව විවස්ථාවක වුවම නවම් පිළිබඳ කතා කරන කණ්ඩායම් නෙවෙයි. ඒ වෙලාවේ තමන්ගේ බඩවිත රැකගන්න උපයෝගි වෙන්නේ කොහොමද අන්න ඊට අනුව චන්ද ප්‍රකාශ කරනය. මත ඇත බග. එ නිසා මේ විසි දෙවනි සංසෝධනය වඩා ප්‍රජාන්ත්‍රික කර ගැනීමේ අවශ්‍යතාවයක් අපට තිබෙන.